මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුවුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මනිරා ජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයං බදන්තා දම්මස් සබන කාලු අයං බදන්තා නතස්ස භගවතු වරහතු සම්මා සබුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පිනත්නි බුදුරජාණන්සේ වදාළ විදිහට, අපට තියෙන්නේ මේ ලෝකය කෙරෙහි අකම්පිත සිතක් හදාගන ලො ගොඩාක් හේතු හැදෙන කම්පාවට අඩන්ට හේතු ගොඩාක් තියෙනවා ඒ අඩන්ට හේතු ගොඩාක් තියෙද්දී නොහඩා ඉන්න මට්ටමට අපේ හිත හදල දෙන්නේ මේ බුදුරජාන්සගේ ධර්මය එකට අඩනකොට අඩන්ඩ ලෝකය උදව් කරන්නේ හිනාවෙනකොට ඒ පැත්තෙන් අන්තගාමීව යන්ඩ ලෝකය උදව් කරනවා නමු හැඩීම් සිනාසීම් දෙකටම එකම ආකාරයකට මුහුණ දෙන්න බුදුරජාණන් වහන්සේ තමයි අපට අනුග්‍රහ කරන්නේ එතරේ බුදුරජාණන් වහන්සේ කරන අනුග්‍රහය බුක්තිවිඳින් ඕන. ඒ බුදුරජාස වදාළ ක්‍රමයට අපේ හිත ක්‍රමාණුකෝලව ක්‍රමාණු කොළොහිත පුහුණු කරගන්නඩ ඕන. එතුේ පුහුණු කරගත්ත ශ්‍රාවකයකුට පුළුවන් ධරමයේ ප්‍රායෝගික ප්‍රතිඵලේට එකතු වෙන්න. ධර්මය පැහැදිලි කරන ප්‍රායෝගික භාවිතයටට එකතු වෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. දැන් එතකොට මේ ලෝකයේ අටවැදෑරු මාකාරයකට අපිට ලෝක ධර්මතාවට මූුණ දෙඩ වෙනවා එතකොට සැප දුක නින්දා ප්‍රසංසාලාබාලාභ අසාය සාදි වසියෙන් අටවැදෑරු මාකාරයකට ලෝක අපිට මූණ දෙෙන්ඩ වෙනවා එතකොට ඒ මෝන දෙනකොට නින්දා ප්‍රසංසාවලින් අපි බැටකනවා එතකොට ඒ නින්දා ප්‍රසංසාාවලින් බැට කනකොට එතනද බුදුරජාණන් සැපට මෝන දෙෙන්ඩට කියල කියන්නේ හරියට බෙරසබ්ද ආදීෙන් අනෙක් සියලූම සත්තු පසු බැස්සත් එකන වනන්තරයේ බෙරහන්ට ඇහනකොට අනෙක් සියලූම සත්තු පසු බැසත් ය කැලෑවල බෙරගහගන තමයි වනන්තර සමහර සත්තු පලවා හැරගෙන ඔය ස මළමිනයහම වනන්තරයට ගිහිදාන්න ගහින්තියන්නේ කාල හොට යනකොට බෙර ගහ තමයි යනෙක තම අදත් ඒකේ යම්මා භාෂයක් තිෙන් ඒක සංකේතාත්මක භාවිතය අදහස්ස තමයි වනාන්තරගත සත්තු සත්තුන්ගේ මේ වනාන්තරට යන මිනිසුන්ට හානියක් වන්න පුළන්ගේ නිසා ඒ බෙරහඬ ඇහෙනකොට ඒ සත්තු පලායනෝ බෙරහට ඇහෙනකොට ඒ සත්තු පලායනෝ බෙහන් හනකුට සත්තු පලායනවා වගේ බුදුරජාණන් වහන්සේ අපට වදාලා බෙර සබ්ද ආදියෙන් බිය නොවන කේසර සිංහෙ වගේ එකන ඉතුරු කෝව සත්තු පලා කේස සිං කේසර කඩාහැලෙන් සිංහේ කෙම පලවාහරට බැකනවා අන්න ඒ වගේ බුදුරජාන්න්සේ මතක් කරනවා තෘෂ්නා දෘෂ්ටි දැලේ බැඳින්ඩි පාහයනවා. හරියට බෙරහන්ටට කේසර සිංහ යටටකරන්න බෑවගේ තෘෂ්නාවට තමන්ගේ සිත යටකරන්න්න දෙෙන් දෙපා කියනවා. එතකොට තෘෂ්ණාවට තමන්ගේ හිතේ යටකරන්නට නොදුන්න තැනක තමයි පුද්ගිලයාගේ හිත නිවනට පමුණුවන්නේ. එතකොට ඒ නිවනට පමණුවනකොට නිවනට පැමිණ විච්ච ස්වභාවේ අපි කියනවා මුනිවරයා කියලා තංවාපි දීර මුනින් වේදයන්ති. ස්වභාවය අපි හඳුන්නවා කියම කොමද මුනිවරයා කියලා. ඒ ස්වභාවය හඳුන්වන්ට තමයි අපි මුනිවරයා කියන භාවිත පාවිච්චි කරන්නේ. එතකොට අපිට තෘෂ්නා දෘෂ්ටි කියන දෙකට ඒ දැලට පැටලි නැතුව ඉදිරියට යන්න්න බුදුරජාණන්සේ කරන අනුශසනාව තුළ එකතු වෙනවා නං ඒකතු ව ශ්‍රාවකයෙක් තම තමන්ගේ ජීවිතවල තමන්ගේ සන්තානගත ජීවිත තුළ බොජ්ජංග ධර්ම දියුණු කරග්ඩ ඕන. එතොේ බොජ්ජංග ධර්ම දියුණු කරගන්න ශ්‍රාවකයකුට බුදුරජාණන් වහන්සේ පෙන්නපු මඟ පෙන්වීම ොස්සේ ක්‍රමාණුකූලව ක්‍රමාණකුලෝ ඉදිරියට යනකොට තෘෂ්නා දෘෂ්ටි නෙමැති ජාලය ලිහෙන්න්් පටන්ගන්නවා දැන් අපි පැටලිලා ඉන්නේ. එතුොේ පැටලිච්චකින් ලිහෙන්ඩ එපා මේ පැටලින්ට එපා ම පැටලින්ඩ කැමතින් නෑ එහෙම හුදු ප්‍රාර්ථනාවකට විතරක් පුද්ගලට පැටලින්නතු ඉඩ බෑ එක හුදු පාර්ථනාකොට විතරක් ලොකූ දෙයක් කරන්න බෑ ඒ නිසා අපට බුදුරජාණන් වහන්සේ අනු දැනවදාලා කුමත් කුමක් ද භාග උතුන්හන්සේ අනු දනවදාලේ බුදුරජාණන් වහන්සේ අනු දැනවදාලා තමාව පරිස්සංකරගන්න වැඩ පිළි වෙට තමාව සුරක්ෂිත කරගන්න වැඩ පිළිවෙල ඒ තමයි මේ පිනුතු නද යෝජනා කරන මාතෘකාව. මොකක්ද යෝජනා කරලා තියන සප්ත බොජ්ජංගධර්මය ඇසුරෙන් අවබෝධය කරායන ආකාරය පැහැදිලි කරන්න කියල. ඇති මේක ඇසුරින් අපි දේශනා ගණනාවක් දේශනා කරලා තියනවා නමුත් අද මාතෘකාව සඳහන් වල නිසා ියම් අදහසත් මතු කරන්න උත්සා කරනවා. බුදුරජාණන්ේ මතක් කලා මහෙනි මම්ම මේ බෝ්ජාන්ග ධර්මයන් නුබලාට ආවට ගියාට මේ තේරුම් කරනවා අනමේ මයා සම්ම දක්කාතෝ මාවිසින් මොනවට පැදිලි කරලායිමික තියෙන්නේ භාවිතෝ මමික වඩලයි කියන්නේ භාවිතෝ වඩලයි කියන්නේ බහුලී කතෝ හලුවවසිෙන් පුහුණු කරලායි නු බලාට කියන් එනම් මේ බුදුරජාණස හුදු කතාන්දරයක් නෙම අපටි ගැන්නවේ හුදු කතාදරයක් නෙම අපිට ගැනුවේ අපට ගැන්වී බුදුරජාණන්සේ භාවිතා කළදේ උන්හන්සේ කෙසුන්ගෙන් නිවීම පිණිස පුහුණු කරපු දේ තමයි අපට මතු කරලා පෙන්නුවේ භාවිතෝ මං වඩලා තියෙන්නේ. බහුලී කතෝ බහුලවසිීම මම්මික දියුණුරලා තියන්නේ හලසයෙන්මක දියුණු කරලා තියෙන්නේ. ඒක බුද්ජන් ධම බුද්ජන්ග සූත්‍ර පටන් ගනිද යිටි කියල පටන් ගන්නේ භාගතුස ඔයිටික දේශනා කරල තමයි අනකුත් කොට්ටාස පටන්ගන්නේ ඇතකොට භාවිතෝ බහුලී කතු බහුල වසියෙන් කරලායි තියෙන්නේ. අභි්ඥාය සත්‍යය ප්‍රතිවේදය පිණිස සත්‍යය ප්‍රතිවේදය පිණිස සම්බෝධය මනාවබෝධය පිණිස මනාවබෝධය පිණිස නිබ්බානාය නිවන් පිණිස සංවත්තති පවතිී මම් මේ මොනවට පැහැදිලි කරන එක සම්ම දක්කාතෝ භාවිත මමික වඩලයි කියන්නේ බහුලී කතෝ මම්මික බහුලෝසින් කරලායි කියන්නේ අභි්ඥාය සත්‍යය ප්‍රතිවේදය පිණිස සම්බෝධය සම්බෝධය මනාවබෝධය පිණස නි්බානය නිවාන් පිණිස සංවත්තති මේ ධර්මි පවතිනෝ ඒ නිසා මේකින් තොරෝ නුඹබලාට දවබෝධය පිණිස යන්ට වැඩ පිළිවෙලක් නෑ ඒහෙනම් අපට තියෙන්නේ අනෙක් පරිවාර වැඩ ටික පැත්තකින් තියලා මේ බුදුරජනසකකි ව්වායි කියලා මෙහිකරන වටිකක් තියෙනවාන ඒටික පොඩ්ඩක් පැත්තකින් තියලා අපට තියෙන්නේ සතිපට්ටාන ධර්මයන් ආද බෝජංග ධර්මයන් දියුණුරගනයන්ට ස්තරහට තියනෙ මොකද මේකින් තොර අවබෝධය කරයන්න බෑ දැ මේ බුදුරජන් මතු කරනවා පින්වත් මහනිනි මේ බොජ්ජංග ධර්මයන් තමන්ගේ සිත තුළ උපදින්නේ අනාහාරව නිෙමේ මේවා ආර නැතුව උපදිනු අනිමේ මේවා ආහාර සහිතවයි උපදින්නේ සහාරංමදාමි ආහාර සහිත වයි උපදින්නේ නො අනාහාර අනහාරව නිමේ එතෝට ඒකෙ මූලික තත්වය තමයි බොජ්ජංග ධර්ම උපදිනාකාරයට තම තමන්ගේ මනසිකාරය පවත්වන එක බොජ්ජංග ධර්ම උපදිනාකාරයට තම තමන්ගේ මනසිකාරය පවත්වනක එක තමයි මූලික වස්සි අපට තියෙන් දෝන තු ඒ ඒ සහාරං වදාමි ආහාර සහිතයි මොකක්ද බොජ්ජංගධර්ම උපදිනාකාරයට තමා තුළ පවතිනවා නුවනින් බිමසීමක් තු ඒක සාමාන්‍ය ලෝකට තේරෙන්නේ දැ බුදුරජාණන් වහන්සේ බුද්ධදේශනාව පැහැදිලි කරන බොජ්ජංග ධර්ම මූලික වසෙන් දවුණු කිරීම පදනම ඔබදාන්නෝ මොකක්ද විවේග නිශ්්‍රිතව ො කාය තියෙන් ඕන එක දියුණු කරන්න චිත්ත විවේකේ තියෙන් වඕන දියුණු කරන්න උපදි විවේ තියෙන්ඕෝන එතු කිය අපි විේක නිස්සිරිත තාව කියලා විවේක නිශ්‍රීත භාවය විරාග නිස්ශරිිත එතුර නොවැල්බ කියෙන් ස්භාවේ තමාතුළ ස්ථාවර කරන තමයි දියුණු කරන්න ොමකද මේවාෙන් උපදිතා ප්‍රනීතතා දැකයිම්බට පවා නොවැල යුතු. තුර මේ ැන විාග නිිශ්්‍රිත විදෝ විදරසනා ඔපයක් ලේසවලට හස නොවිය තු කෙක්. නිරෝධ නිශ්්‍රිත මේ ඇතිෙන තත්ත්වයක් මනසිකාරේ නිරුදධවෙනකොට නිරුද්ධ ව යනවා කියන අවබෝධයෙන් තමයි දියුණු කරන්නලොන් බොත්සක්ග පරිනාමිය නිවනට මේවායි අම්මාත්‍රයක් උපකාරවෙනවද ඒ නිවනට උපකාරවන හැටියට තමයි මේ දියුණු කරන්නලො. මේ අදියුණු කරන්නවු කොමද නිවනට යම්මාකාරකින් උපකාරවෙනවාද එ නිවනට උපකාරවන හැටියට තම අපි දියුණු කරන්න ඕන එතකොට නිවට උපකාරවණන හැටියට අපිට මේ අදියුණු කරගෙනග යුත්තේ යායට පුුවන් මේ කාරණ ඔස්සේ තම තමන්ගේ අවබෝධය තහවුරු කරගන්නට මේ කාර අවසේ දැංර් බුදුරජාන්සය අවබෝධයෙන් පැහැදිලි කරපු දේ තුළ අපට පුළුවන් අපගේ අවබෝධය තහවුරු කරගන්නට දැන් අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කලා මේවා දියුණු කරද්දී මේවා දියුණු කර ගැනීමට අදාල එක බුද්ජන්ග ධර්මයක් විදිරමික උපදින්ඩ. නිවනටනිවන් අවබෝධයට අදාළ මූලික බෝධිපාක්ෂික අංගයක් විදියට මේක දියවුණු වෙද. බලබාන ධර්මී තියනවා නිවනට උපකාරවනාකාරයෙන් දියුණු කරගන්නවාන මේවට අදාලා ආවිනිි තත්වයන් තියනවා අනිවා ගෙනනතමාද මේ දේශනාවන් පැදිලි කරන්න දැම්බුද් දේශනාවති නො මේ එකැදක ඇටුවා හරි ලස්සට පහැදිලි කිරීමක් කරනවා චත්තාරෝ දම්මා සතිපට්ටාන චත්තාරෝ දම්මා සතිසම් බොජ්ජන් ගස්ස උපපාදාය සංවත්තති පින්වත් මහනිනී සතිසම්බොජ්ජන්ගේ උපදින්ට හේතු හතරක්තියෙනවා චත්තාරෝ දම්ම ධර්ම හතරක්තියනවා සතිසම්බෝජ්ජන් ගස්ස උපදාය සංවත්තන්ති සතිසම්බෝජ්ජන්ගේ ඉපදීමට ලෝකයේ හේතු හතරක්තියෙනවා එතකො හේතු හතරතියාගන්න වන සතිසබෝජන්ගේ උපද්ව ගන්නවා නම් දන් සතිසම් බොජ්ජන්ගේ කියල කියන්නේ වෙනමොකක්වත් නෙමි සති පට්ටානය එතු සතිපට්ටානය පදනම් කරගෙන නිවනට උපකාරවන ආකාරයට පුද්ගලයා තුළ මේ සත්්‍යයෙක් පුද්ගලේ කාත්මයක් කියලා රැවටිලා යන ජීවිතය අවබෝධය කර එකතු කරගන්නට චත්තාරෝ දම්මා සතිසම් බොජ්ජන්ගත් සෝපාදාය සංවත්තන්ති සතිසම් බොජ්ජන්ගේ ඉපදීමට හේතු හාතරක් තියනවා ඔන හේතු හතරක් තියවා පලවෙෙනක තමයි එක හරි වැදගත්දයක් පලවිනිීක තමයි සති සම්පජඥඥන් සතිසම්පජඥන් සිහිනුවන තියෙන්ඩන් එහනම් මේ සතිපට්ටානය වැඩෙන්ඩ සතිසම්පජයයේ ඕන සති සම්පජයයේ නැතුව සතිපට්ටානය වඩන්න බෑ ඒමනැතුම සතිපට්ානේ නිසා සති සම්පජන්ඥය වෙනවා නෙමේ සති පපට්ටානයකන සිහ පිහිටවා ගන්නවා ඒ සිහිය පිහිටවා ගැනීම මත සිහිනුවන වැඩෙනවා නමේ සිහිනුවන මත සති පට්ටානය වැඩවා සිහිනුවන මතා සි හැිහිටන්නේ එතු මෙතන සිහිනුවන කියල කියන්නේ තමන්ගේ ඉරියව් පවත්වදදී හොද සිහිනුවන තියා ගණඩු නැත්තන් සති සම්පජන්න්නේයේ සතිපට්ටානය සතිසම් බොජ්ඥන්ගේ උපදින්නේ එකන මේ හැම වෙලාවකම අපට සිහිනුවන හරි වැදගත් මොකද ලෝකෙ කෙලෙසුන්ගේ ගණු දෙනු කරන ලෝකයක තම අපි තින්නේ ඒ නිසා ඒ කෙලෙසුන්ගේ ගණුදනු කරන ලෝකයක් මතයින් අපේ කෙලෙසුන්ගේ කෙලෙසුන් උපදි නෑකෙල අපි කාටවත් කියන්න පෑ. කෙලෙසුන්ගේ පිරිච්ච ලෝකයක අප ඉන්න නිසා. අපේ හිත තුළ කෙලෙස් ජනිත වෙනවා. අපේ හිත තුළ කෙලෙස් ජනිත වෙනවා. එතුන් අපේ හිත තුළ කෙලෙස් ජනිත වෙනකොට. අප හිත තුළ කෙලෙස් ජනිත වෙන්නින් මෙන මකක්වත් නිසානේ අපි තුළ සිහිනුවන නැතිකම නිසා ඒ මනංසා සතිසම් බොජ්ජන්ගේ උපදට බලපාන ප්‍රධාන හේතුහතරින් පලවිනිියක තමයි මොකක්ද සිහිනුවන සතිසම්පජඥන් ඇතු සති සම්පජනන්නේ නැත්තන් එක න සති සම්පජඥය කියන්නේ ඇතරම භාවනා කරන්න කලින් මොනෝහරි භාවනාවක් කරන්න කලින් පැය භාගයක් විතර සති සම්පඥයේ පාවිච්චි කරන්නකු හැම ඉරියව්වක් තුළම සිහිය පවත් වනවා කියනකෙන මක අදහස් ඉරියව තුළ සිහිය පැවැත්ම සති පට්ටානය කියල කියන්නේ තමන්ගේ කය පිළිබඳ නාමදහරම පිළිබඳව සිහ පිහිටුවා ගන්නවා ඇතු සිහ පිටවා ගන්නකට ඒවයි යාධාර්ථය පේනවා යථාර්ථය තේරෙනවා ඒවා යථර්ථය තේරෙනකොට ඒවා ඇත්තගතා වේශ්‍රාවක කයායට තේරෙනුකට ඒවා ඇතිව වෙන නැතිව ආකාරයා දැකගණඩ පුළුව තිවෙල ැතිවෙල යන භාව ට අයිති බව ශ්‍රාවකයක් දැන ගන්න කොට යාට ලොකේ අතැහැරෙන්න්න පට ගන්න දනමු ඒ අතැහැරෙන්ඩ ඒ පුහුණු කරගඩ සිහිය පිහිටුවාගන්න මූලික වස්සය සති සම්පජනය වැදගත් ත නිසා සිහිය පිහිටවා ගඩ කලින් උපක්‍රමයක් විදියට සම්මයක් ප්‍රයෝගයක් විදියට මං ඔබට දෙයක් කියන්න ඒ තමයි උපක්‍රමයක් විදියට පින් මත්නී ඔබ විසින් ච්චි කරන්න මෙන්න මේදී මොකදද පින්වත්නී පැය භාගයක් විතර සිහිනුවන පවත්වඩ තැකු දේටනම් භාවනා කරන්නේ භාවනා කරන්න පැෑ භාගකට කලින් දැටික කල්න්න ඇතු අවදදිනන අවදි වුණට පස්සේ වැැසිගිලි කැසිගිලි කරත් සිහිනුවන උපදවාගෙන කරන්න විසිරේට දෙඩෙ පාහිතට ඇවිදිනකොට යනකොට එනකොට ගච්චන්තෝවා ගච්චන්තෝ මීති පජානාති. යනකොට යන බව දැනගෙන ඒ ය තමන්ගේ කාය පැත්තේ සිියතියාගෙන යන්ට. තේකක් බොනවනන් තමන්ගේ පැත්තේ සිහිියතියාගෙන බොන්්ඩ. මූුණ කටසේදුවත් තමන්ගේ පැත්තේ හ සිහිනුවන පවත්වාගෙන මුහුණ සෝදන්ට. ශරීර කෘතිය කළත් තමන්ගේ පැත්තේ සිහිහතියාගෙන, සරීරකෘතිය කරන්න මිනි මේ විදියට පැය භාගයක් විතර දැන් ඔයි සමහරයි කියනවාන අනේ හාන්දුරනය අපි හිත වඩනව වඩවා හිත පුහුණු කරන්න බැ චිත්ත සමාධි මාත්‍රයක් නෑක ලව සහරයි අපිට කියනවා. අන්න ඒ අයට උපක්ක්‍රමයක් විදියට පැයි භාගයක් විතර සති සම්පජනඥය පවත්වන්න මොකද සති සම්පජනයේ කියලක න සිහි නුවන කියන එක ඒ සිහි නුවන නිසා තමයි පින්වත්නීඒ සිහි නුවන නිසා තමයි. පුද්ගලයා තුළ සතිසම්බෝජ්ධන්ගේ උපදින්නේ එ සතිසම්බෝජ්ජන්ගේ උපදිට ප්‍රධානකාරණය තමයි තමන්ගේ ඉරියව් පැවැත්ම තුළ සිහිය පපුහුණු කරනවා සිහිනුවන පවත්වනෝ දෙවැනි කාරණය තමයි මුට්ටත් සති පුද්ගල ආවජ්‍යනතා දෙවැනි කාරණය තමයි සිහියෙන් තොර පුද්ගලයන් ැන් සීිය පිටව ත්ත නැති පුද්ගලයන් වර්ජනය කරන්න අන්නේ එකයි බුදුරජාණසු වදාලේ මේ ධර්මී පවතින කල්‍යාන ිත්‍රිය මත කියලා එතකොට සිහියෙන් තොර පුද්ගලයන් භජනය කළ ොත්තේම ඒක බලපා්ඩ පුලුවන් මෙයාගේ සහ පැවැත්ම තවරු කරගන්න බැරිවෙන්ඩ් මොකදේ ඒ පුද්ගලයාගේ හැසිරීම මට බලපා්ඩ පුළුවන් මුොක මම තවමත් ගැඹුරුවින් හිත පුුණු කළ කෙනෙක් නෙම සති පටාන උදවාගත කෙනෙක් නම සහ පිට ගත කෙනෙක් නිමේඒ මම ගැඹුරෙන් සහ පිටවාගන නැති නිසා ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ඒසිහියෙන් තොරභාවේ පදනම් කරගන ඒ සිහියෙන් තොර වීම පදනම් කරගනයා ඒ පුදගලයාමාරුවවැට පුල තොට සියෙන් තොරවීමට තමන්ගේ ඇසුරු කරන පුද්ගලයත් වැදගත් එනිසා ධරමී දවුණු කරනවා ඒ නිසා බුදුරජාණන්සගේ කාලය ක්‍රමයඇත්ති බමොකක්ද ඒ ඒ පරි පාරිසරික සාධකසා ඇසුර හරියට බලපානවා එකන බුදුරජණස වදාළේ ඔය ගිජකූට පරවොතේ මුගලන් හාදුරු සක්මන් කරනකොට උවහන්සේ මතක් කරන ොයි මොගල්ලානයක යන ඔක්කෝම පන්සයම හරි ඉඩදිමත් අයි කියනවා යි මොගල්ලන වැඇසරු කරන වට ඉන්න කියනවා එක්ත අවෙලාවක අපේ අනුරුද්ධ මරහතන් වහන්සේ ගිද්ජකූට පරුත්තිෙන් පහලට බහිනකොට සංගයාට කියන ඔය අනුරුද්ධත්ක්ක වඩින පන්සයම දිවැස්ලාබීන් කියනවා දිවැස්ලාබීන් කියනවා ඒක අනුරුද්ධම ඇසුරු කරන්න කියන සාරිපුත්්‍යයන් වහන්සේක භික්ෂු වහන්සල කීපනමක් වඩිනකොට උන්හන්සේ පෙන්න්නල බා්‍ය වහන්සේක වෙලාක වදාර නෝ ය සාරිපුත්තත්ෙක වඩින ඔක්කෝම පින්වත් මහනිනි ඔ සාරිපපුත්තත් එකක වඩින හැම දෙනාම බෝම ප්‍රඥ්ඥාවන්තයි කියනෝ. හරිම ඥානවන්තයි කියනෝ. බොහොම ඥාාවත භික්ෂන් වහන්සේ ටික් කියනවා. ඒවගේම පින්වත් මහනිනි ඔය, උපාලි සමඟ වඩි ඔක්කොම උපාිමහාරතනන්සික වඩන ඔක්කෝම හුද්තට විනී ගෙන ගත්තා කියනවා එගුලු හරියට විිනේ දන්නවා කියනවා එහෙම පිරිසක් ොය කියනවා එතකොට අපට එකක් පේ නවා මොකක්ද අපට තේරෙනවා ඒඒ ස්වභභාවය සමාජ සහ පුද්ගල ඇසුරටනුව චිත්ත සන්තානයම් ගොඩනගින් තියෙන බව දේවදත් භික්ෂුවප මේ සක්මන් කරනකොට ය දේවදත්ත හාන්දුරුවෝ පෙන්නලා බුදුරජානස මත කරන ේවදත්ත පන්සියක් කැනව නිද පිටිපසින්. ඔක්කෝම පවිටු භික්‍ෂූන් කියනවා. කිසි ධර්මයක් නෑ කියනවා. ඇයි. අනුගමනය භජනය ගණුදෙනුව පාපී භික්‍ෂුව. ඒ නිසා බුදුරජනස මෙතන පැදිලි කරනවා. මේ ඒවේ පුද්ගලයා තුළ සතිසම්බෝජ්ජන්ග ඉපදීමට නං. මුට්ටත් සති පුද්ගල පරිව්‍යනතා සිහිනුවන සිහියෙන් තොර පුද්ගලයන් වර්ජනය කරන්න කියනවා සිහින් තොර පුද්ගලයන් වර්ජනය කරන්න කියනෝ උපට්ටිත්ත සති පුද්ගල සේවනතා සිහිනුවන තියෙන අය ඒන සති පට දියුණ කරණ අය සේවනය කරන්න කියෙන මොක දුණ කරන කෙනෙක් සේවණය කනකොට අඩු පහඩුව අතිබත් හදාගන්නඩ පුළුවන් ැත්තැන් සති සම්බෝජ්ජන්ගේ කිය විදර්සන උපක් ලේසික දහුවන්න පුළලන පහවුක්ලපැකිව විදර්ශන උපක් ලේසේකටයා අහුවලයන්න්න පුළුවන් එ ඩේ විදර්සන උපක් ලේසවට හසු නොවී සතිසම්බෝජ්ජංගය නිවනට උපකාරවනආකාරීයට සති සම්බෝජ්ජන්ගේ ද ුණු කරගන්නවා නම් සිහ තියන කෙනෙක් සේවනය කරන කිතාම වැදගත් දෙයක් එනිසා සිහ තියන කෙනෙක් සේවනය කරන එක හරීම වැදගත් ඊළඟකාරණය තමයි තදදිමුතතා තදදි මුත්තතා කියලා කියන්නේ සතිසම්බෝජ්ජන්ගේට නමුණු හැරුණු බරවුණු සිතක් කදා ගන්න එක උපද්දවගන්න නැමුණු බරවුණු සිතක් හදාගන්නවා එකට පින්වත්නී තදද මුත්තතා කියන එක අත්තුලේ තියෙනවා තමා තුළ බලවත් සිතක් උපදව ගන්නවා බලවත් අධිෂ්ානයක් ඇති කරගන්නවා. බලවත් විමසුම්නුවනක් හදාගන්නවා. බලවත් චන් දෙයක් හදාගන්නවා. ඒමගින් බලවත් වීරයක්හදාගන්න මීතන තදදි මුත්තතා කියන එක අස්සේ අපට පේනවා සම්පූර්ණය මේ පුද්ගලයා තුළ ගැම්බුරින් ගැම්ුරින් ඒ පුද්ගලයා තුළ ඉරිදිපාද ධර්මයන් දියුණු කරනවා එතො දෙැමතන් හරිම වැදගත් න රිදිපාද ධර්මයක් තියන්න ඕන සිහිනුවනතියෙන්ට ඕන සිහෙන් තොර පුද්ගලන් වර්ජනය කරන්න ඕන නැතන් ඒ පදනම් කරගෙන කෙලෙස් ඇතිවෙන්න පුළුවන් සති සම්බෝජ්ජන්ගේෙන් උපදින්න පුළුවන් ඒත් එක්කම සතිසම්බෝජ්ජන්ගේ නැමුණු හැරුණු බරවුණු සිතක්තියෙන්න්න ඕන සති පට්ටාන දෙවුණු කරපු කෙනෙ කි සේවන නැත්තියෙන්න්න ඕන එතකොට දෙවුණු කරපු කෙනා දන්නවා කොතන ධනතුරතියන්නේ කොතනද අවධානමතියෙන්නේ කොතන්ද ප්‍රවේශමතියන්නේ කියලා. එහම නැත්තන් ඒ ශ්‍රාවකයා තමා තුළ දියුණු සතියටම මුලාට පත්ෙන්ට පුළන් අවබෝධය කියලා න්න මේ කාරණ හතර පදනම් කරගෙන කියනවා ඒ ඒ පුද්ගලයා තුළ සති සම්බෝජ්ජංගය උපදින්නේ එන සති සම්බෝජන්ගගේ කියන ොක්දදික ලි මෙතන තේරුම් කලිනෑ උපදවා ගැනීමට අදල් වට පිටාව ගැයි මේ තේරුම් කළේ තකොට මේ වටපිටාව ගොඩ නඟා ගෙන යම්කිනෙක්. විවේක නිශ්‍රිත භාවයත්. විරාග නිශත්‍රිත භාවයක්ත් නිරෝධ නිශ්්‍රිත භාවයත් ඔස්සග පරිනාමය ස්වභාවයක් කියෙන මෙින මේ කාරණ හතර පදරනම් කරගන හිත පුහුණු කළොත් එයායට පුළුවන් දුකින් නිදහස්සෙන්ට ඒත් එක්කම බුදුරජණසය අනුදැන වදාලා යම්වෙලාවක ධම්ම විජයේ බොජ්ජන්ගේ උපදවාගන්වානම් හේතුවසින් කරුණු හතක් තියෙනවා කියනවා එක අටකතාව ලස්සට පැහැදිලි කර තිෙන වටුුවාව හේතුකාරණ හතක්තියනෝ දැන් අපි දන්නවා අවබෝධී කර යනවන මේ උපදවා ගඩප වෙනවා මේවායන් තොරව අවබෝධය කර යන්න පුුවක මක් නේ අවබෝධය කරා යන සෑම් ශ්‍රාවකයකුටම මේ වපදෝගඩ වෙනවා එතුර අවබෝධය කරා යන පුද්ගලයෙක් විසින් මේ ධම්ම විජයේ බොජ්ජන්ගේ කියන අවබෝධයට අදාළ නිවනට අදාළ යම්තාක් දහම් කොට්ටා සැද්ද ඒ දම් කොට්ටාස් පිළිබඳව පුද්ගලය තුළ ඇතිමෙන අවෝධය දම් විජයේ බොජ්ජන්ගේ තුළින් පැදිිකිරවා ඉතුර හෙන දම්ම විජයේ නැතුව අවබෝධය කර යන්න බෑ එතු මේ බොජ්ජංග ධර්ම කියන්නේ පින්වත්ව සංස්කාරය බොජ්ජංග ධර්ම කියන්නේ සංස්කාරය ඒක ඇැතිවෙලා නැතිවෙල යනකම් ඒනි මෙදියුණු කරද්දිී නිරෝධ නිශ්්‍රිත භාව මනසිකාර කරන්න කියන මේක නිරුද්ධල යනවා කියලා. ඒ දම්මානු පස්සනාව විදී බොජ්ජන්ග ධර්ම විදර්ශනා කරන්න කියන්නේ මේවා ඇතිවෙලා නැතිවල යනාකාරයට කොහොමද ඇතිවෙෙන මනසිකාරේ නිසා ඇතිවෙන මනසිකාරය නිරුද්ධනකොට නිරුද්ධව යවා කියලා මේ ගැන විදර්ශනා කරන්න කියන්නේ. එනම් මේ බොජ්ජංග ධර්ම කියන්නේ සංස්කාරයක්. ධම්ම විජයේ ඇ විදියට හේතු සකස්වෙනකොට ධම්ම විජයේ බොජ්ජන්ගේ තම තමන්ගේ සිත්වල උපදිනවා. තමන්ගිහිතේ උපදිනවා එතුළ ධම්ම විජයේ බොජ්ජන්ගේයට හේතුවසයෙන් බුදුරජාණන් වහන්සේ මෙතනදී කරුණු හතක් පෙන්වාදා කාරණා හතක් පෙන්වා වදාලා මොකක් දේ කාරණ හත එකහරී වැදගත් දෙයක් අපිච සත්ත දම්මා ධම්ම විජයේ බොජ්ජන් ගස්ස උපාදාය සංමත් අන්ති දම්න්න විජයේ බුද්ජන්ගේ උපදදිින කාරණ හතාක් තියෙනවා. පටිපුජ්ජි කතා ඒවගේම තමයි වස්තු විසඳකිරයා දෙවන එක. ඉන්ද්‍රිය සමන්ත පටිපාදනා දුප පුද්ගල පරිවජ්ජනා. ප්ඥාවන්ත පුද්ගල සේවනා. ගම්බීර ඥාන චරිය පච්ච වෙක්කනා තදදි මුත්තතා මෙන්නම කාරණා හතතිබ්බොත් තමයි එයා තුළ ධම්ම විජයේ බොජ්ජන්ගේ උපදින්නේ එන ධම්ම විජය බොජ්ජන්ගේ කෙනෙ උපදවා ගණ්ඩනං වෙන කාරණ හතර තමා තුළ දියුණුවෙන් ඕන පලවෙෙන එක තමයි පින්වත්න බුදුරජාණන් වහස මතක් කරවා පරිපුජ්ජි කතා ස්කන්ධාදී ධරමයන් පිළිබඳව විචාරශීලී බව මොකද මේ ස්කන්ද ධාතු ආයතන කන්දාායතන ධාතු මේවා නැවත හට නොගන්න අයකට තමයි නිර්වාණය කියන්නේ මේවා නිවිලයනවා ස්කන්ධ ධාතු ආයතනවල පැවැත්මට තමා අපි සංසාරයේ කියලා කියන්නේ මේ වාවිච්චින්නව පවතිනවා. එතකො ස්කන්ද ධාතු ආයතනවල පහලවීම තමයි ඉපදීම කියලා කියන්නේ. එතු මේ ස්කන්ද ධාතු ආයතන අභිබවාගහි අපට පේන්නේ මෙතන සත්වයෙක් පුද්ගලේ කාත්මයක් විදියටයි. සත්යෙක් පුද්ගලේ කාාත්මයක් විදියට දකින්නේ මිහුදු ස්කන්ද ටිකක්. ධාතු කොට්ටාස ටික් ආයතන ටිකක්. එතුන මෙතන ස්කන්ද ධාතු ආයතන ටිකක් ක්‍රියාත්මක වෙනවා කියලා සාමාන්‍ය ලෝකය කෙනෙකුට ගෝචරණෑ. එක සාමාන්‍ය ලෝකය කෙනෙකුට තේරෙන්නේෑ. තුො සාමාන්‍ය ලෝකය කෙනෙකුට එක තේරෙන්නේ නැති නිසා එයා හිතාගැනින්වා මෙතන සත්වයෙක් පුද්ගලය කාත්මයක් මමික්, ගැහැනියක් පිරිමියක් ඇත ඒමයා හිතාගන ඉන්නවා. එතු ගඩි එහෙම හිතාගන ඉන්න නිසාම ඒ හිතාග ඉන්න පුද්ගලයා සෑම බෙලාවකම සෑම අවස්ථාවකම බරපතල විදියට සසරට එකතු වෙනවා බරපතල විදිරිැනීමේ ඒකාරිවනිම විධාකාරව විටක නිරේ විට ප්‍රේත ලෝක විටක තිරිස ෝකයේ යට පරපතල අවදානම් සහිත තැන්වලත් ැම අස්ථාවලිතා සැප හහිත් තැන්බලත් තමන්ගේ ජීවිතයවිවෘත වෙනවා. එතුන මූලික වසියන් දම්ම විජී බොජ්ජන්ගයන් උපදවා ගන්නඩ නං ස්කන්ධාදී ධරමයන් පිළිබඳව විචාරශීලී භාාවයක් තිෙන්ඩෝන. මොනොව දිස්කන්ධ කියන්නේ මොනෝද ආයතන කියන්නේ මොනවදද දහතු කියන්නේ කොහොම දිස්කන්ද හට ගන්නේ කොහොමද ආයතන සකස්වෙන්නේ මේවා වෙන්කලාට පස්සේ ස්වභාවේ කොහොමද එකතුුණට පස්සේ ස්වභාවේ කොමද මෙ මේ විදියට හැම් වෙලාකො විචාරසීලී භාවයක්තිෙන් දෝන ඒකෙම තමයි දම්ම විජයේ බොද්ජන්ගේ උපදදින්නේ එනම් ස්කන්ධාදී ධර්මයන් පිළිබඳ විචාරසීලී භාාවයද බෝධනෙකුට නෑ එත බොෝද දෙනකුට ස්කන්ධ ධර්මයන් පිබඳ විාරසී භාවය නති නි දම් විජයේ බෝගගේ උපදින්න ඒහනම් ධම්මවිජයේ බොද්න්ගේ උපදදින්ට පලවෙනි කාරණය තමයි පිනවත්න පරිපුච්චි කතා සම්පූරණයෙන් එයාට තියෙන්ඕෝන විචාරසීලී බවක් විචාරසීලී බවක්. නිරම්තරයෙන් පෙරලා පෙරලා ප්‍රශ්න කරමින් විමර්ෂණය කරන ස්වභාවයක් ඇයි පිනත් හම තව තිෙන් ෝන එම තත්ව තිෙන් ඕෝන මෙතන සත්වයක් පුද්ගලයක ආත්මයක්ක්ය කියලා පිතුළු තිනො ම බරපතල රැවටීමක්. සත්්‍යයක් පුද්ගලය ආත්මයක් කියමක ගැන බරපතල රැවටීමක් අපට තිනෙන ින්න මේ රැවටීම නිසා තමයි සංසාරක කියන ජාලගතවීම අපි නැවත නැවති එකතු වෙන්නේ සසරටිකතු වෙන්නේ හැබැ මේ රැවටීම නැත්තං මේ රැවටීම නැත්තං පින්නත් අපි නැවත සසරට එකතු වෙන්නේ නැවත සංසාරට එකතු වෙන්නේ එහෙම නම් මෙතන මේ ස්කන්ධ ධාතු ආතන් ටික ක්‍රියාත්මකෙනු බව තමාතුළ දර්ශනය වුණුත් තමාතුළ ප්‍රතිවේද වුණු තමාතුළ අවබෝධ වුණ ඒ අවබෝධ වීම තමයි ධම්මවිජ පුද්ජන්ගේ සම්පර්ණෙන් දම්ම විජ බෝ්ජන්ගේ උපදවාගන්න වනන් ස්කන්ධාද ධර්මයන් පිළිබඳ චාර සීලී බාවයක් තිෙන් ඩෝඩ් ස්කන්ද කියන්නේ මොනවාද ආයතනය කියන්නේ මොනවාද ධාතු කියන්නේ මොනවද කියලා දැන ගණු එව ඇතිම නාකාරයයක් දැනගණඩු නැති නාආරය දැනගන්න එතින තම දම්ම විජ බොජන් බපදදිිද පටන් ගන්නේ ඊළඟ කාරණයේ තමයි වස්තු විසඳ කිරියා වස්තුූ විසඳ කිරියා කිය කියන්නේ අභ්‍යන්තර බාහිර වස්තූන් පිළිසිඳ දැනගණඩ ඕන එතුන මේ එකන දැ තමා තුළ සිද්ධවන සංසිද්ධීින් වලදී අ්‍යන්තර බාහිර වස්තූන් පිළිබඳ පිළිසිඳ දැන ගඩ ඕන තමන්ගේ අභ්‍යන්තර ක්‍රියාවලීමමකදද බාහිර ක්‍රියාවලීමමකදද මේ බාහිර ලෝකයේ ගනදිනු කරන ගණුදිනී ස්වභාවයමකක්ද නමුත් ඒවායේ පරමාර්ථයමකදද ඇතරම පින් අත්නිමතන සම්මුතිය පිළිබඳවහ පමාර්තය පිළිබඳ පුද්ගලයා ගැඹුරු යම්කිසි අවධිකමක් යම්කිසි අදහසක්කේශරාවකයාට තියෙන් ඩෝන. එතකොට තමන්ගේ පංචස්කන්ධ ධර්මයන් ගැනත් බාහිර ආයතන ධර්ම ගැනත් පින්වත්නී සම්පූරණයෙන්ම දැනගැනීමක් තියෙන් ඩෝන. ඒත් එක්කම අධ්‍යාත්මික බාහිරවස්තුන් පිරිසිුදු කරගණ්ඩෝන එක යන පින්වත්නී ආයතන හයහරහා, ෙස්ුදදින්නේ නැතිවිදියට තමාතුළ පාරිශුද්ධයක්තියෙන් දෝන රාගදේ සොහ ඇති නොවනාකාරට දම්ක ික්ෂයක්තියෙන් නත දම්මවිජ බෝද්ග ගන් ඒත් එකම් පින්නත්නී අ්‍යන්ත පාරිශුද්්‍ය අත්තියාගන්න ඕන අ්‍යන්තර හිත තුළ කෙස් බරපතල උත්සන්න වෙලා නං ඒ උත්සාන විච්ච ැන දම්ම විජ ෝද්ජග පතින්නේ අභ්‍යන්තරව කෙසුන්ගේ යම් කිසි මැඩපැ පැත්වීමක් සමාධීන් උපකාරය ගැනීමක් තියෙන් ඕන සමත වසිංහිත වැඩීම තියෙන්ට ඕන ඒ ඒළඟ කාරණතම ඉද්‍රී සමන්ත පටිපාදනතාමමකදදමී ඉන්ද්‍රිය සමන්ත පටිපාදනා ඒකයන්න පිවත්නී අපි තුළ වැඩන ඉද්‍රිය ධර්මතියනෝ මොනවද ශ්‍රද්ධාව වීරිය සතිය සමාධිය ප්‍රඥාව මෙන්න මේ ඉන්ද්‍රී ධර්ම පින්වත්න මේ ඉන්ද්‍රිය ධරම සමල් වැඩිලතියෙන්ඩුවන එඒනම් ඉන්ද්‍රිය ධර්ම වැඩීම පිණිස අනුස්සති භාවන ආදයනු අපි අම් දව්වා කරගෙන තියෙන්න්නඕන බදුරජාන්ස ගැ ධම ගැ සංග ගෙන හොයල බලතියෙන් ඕන විම ස බලතියෙන් ඕන බදුරජන්හන්සගේ පහලවීම දුකට විකල්පයක් විදි පහළලවීමක් කියලා දැනගන්නන මේ විදියට මේ හොඳ පින්වත්නී සද්ධාව ආදී ඉන්ද්‍රිය සමානව දවියුණු වෙලාතියෙන්ුවන දම්මවජයේ ොද්ජන්ගේ උපදින්නේ ඊළඟ කාරණය තමයි බුදුරජන්ස මතක් කරනවා බුදදේශනාවල ඇසුරෙන් වටුාව විමසනවා දුපප්ඥ පුද්ගල පරිවජ්ජනා දෙැමි ධම්ම විජයේ බොජ්ජන්ගේ අපි උත්සහ කරන්නේ ප්‍රඥ්ඥාවී අවධකමටයි ධමජ බොජ්න්ගේ ප්‍රඥාවටයි සම්බන්ධ දුපප් පුග්ගල පරිවජජනා පින්වත්න ප්‍රඥ්ඥාව දුරුවල කෙනෙක්කින් නවානං ඒ ප්‍රඥ්ඥාව දුරවලාගේ ඇසරට නොයා යුතුයි අන්න සත්පුරුෂයාගේ ඇසුර කලයයා ිත්‍ර ඇසුර බල එනම්ි බුජ්ජග ධර්ම ෝමයක් උපදින්නේ කලයාන මිත්‍රය මත යම්බලාවගේ පුද්ගලයායට තියනෙ දුරුවල ප්‍රඥාවක් නං ප්‍ර්ඥාව දුරුවල වෙලානං පවත්න ප්‍රඥාව දුරුවල වෙච්ච පුද්ගලයකේ ඇසුර පොඩ්ඩක් ඇතින් තියනවා. තමන් උමනාවතින ප්‍රඥාව ආවදි කරගන්නට ප්ඥාවත්ක ප්ඥාවන්ත පුද්ගල සේවනා ඒවගේම තමයි පින්ත් ප්‍රඥ්ඥාව දියුණු කරගත්ත පුද්ගලයන් සේවනය කරනවා. ප්‍රඥ්ඥාවන්ත පුද්ගලයන් සේවනය කරනවා පඥ්ඥාවන්ත පුද්ගල සේවන ඒතුකට ප්‍ර්ඥාවත පුද්ගලෙක් සේවනය කරනකට ඒ හර ලැබින්න ධමවිජයේ බොද්ගට ල්ලුවක් එකන උදව්ුවක් හම්බ වෙන්නේ දමජ බොජන්ගේ විපදිච්ච කෙනෙක් දමජ බොදධන්ගේ තුළ යාාදවෙච කෙනෙක් දවහම්බෙනකොට අ විධර්සන උපක්ලේසවට හු වෙන්න. මුො සමාර වෙනතේරු නැතිාකාරටි කඳධාතු ආයතන පිළිබඳව යම් පුද්ගලයකට දැනමක්තියනකොට ඒ දැනුව විසිංඥයාව යට කරන්නපුල මේ සෝතාපන්නන වීම මේ සකදාගාමි මේ අනාගාමිවම කියලා අර ඇති ච් දමවිජයේ බොද්ජන්ගේෙන් දැනගත යුතු යම්තාක් දහම් කොට්ටසඇදක දැන ගන්න කොට ඒ දැන ගැනීම තුළ මුලාවෙන්න පුළ එතකොට ඒනිසා යම්වෙලාවක පඥ්‍යාවන්ත පුද්ගල සේවනාකනක ප්‍රඥාවන්ත පුද්ලගේ සේවනයේ නිතර්ම තියාගත්තු තියාට ධර්මමාර්ග තුළ ඉන්නකොට උපදින විදර්ශනාව පක් ලේසවලින් හානියක් වඩ විදි ඉඩක් නෑ. ඊළඟට පින්වත්නී බුදුරජාණන් වහන්සේගේ බුද්ධදේශනා ඇසුරෙන් මෙතන පැහැදිලි වෙනවා ඒලංකාරණය තමයි ගම්බීර ඥානං චරිය පච්ච වෙක් කනා ඒයන්නේ පන්නත්නී සම්පූරණයෙන්ම ඒ පුද්ගලයා විසින් ගැඹුරු ස්කන්ධාදීන්ගේ පැවති ප්‍රඥා ප්‍රබේදයන් ප්‍රප්තිවේක්ෂණ කරන්න ඕන එතකොට මෙතන් හරි වැදගත් දෙයක් කියන්නේ ගැඹුරු ස්කන්ධාදී ඉස්කන්ධාදයේ පිළිබඳව ඉතාම සියුම් දැක්මක් පුද්ගලයක් තුළ පහළ වෙනවා ඒ තුළ පවතින්න ප්‍රඥා ප්‍රබේදයන් හොඳද ප්‍රතිේක්ෂ කර බන්ඳුන් එක අඇෙ මුදාාරණයකුද හෙමමු සෝතාපන්න වෙනකොට සක්කායදිීට්ිය දුරුවෙනවා විචිකිිච්චාව දුරුවෙනවා සීලබත පරමාසය දුරුව වෙනවා එතකොට යා ප්‍රඥ්ඥාවෙන්ම බලනවා මගේ සක්තාහිදීට දැන් කොච්චර තියෙනවාද. විචිකිච්චාව කොහොම තින බොම නිදහස් සිතින්ම් බලනවා. මගේ සීලබත පරාමාස තියෙනවද නැද්ද. තව කාමරාග පටි තියනවන කොච්චරවිතර ඉතුරවෙලා තියෙනවාද කියලා. ගැඹුරින් තමන්ගේ ප්‍ර්ඥාවෙන් පවතින තත්වයන් පිළිබඳ උපාධන කොච්චර තියනොද උපය කොයිතරංවි දිී පවතිනවාද කියලා මේ ගැ ස්කන්දයන් පිළිබඳව ැඹුරු ප්‍රඥාවකින් ප්‍රත්්තිවේක්ෂනා කර කර බලන්න න එතකොට තමන්ගේ වැයවෙච්ච කෙලෙස් කොපමනද තවදුරට තිබෙන කෙස් කොපමනද ඒ කෙලෙසුන්ගේ හැඩේ කොහොමද කියලා තමන්ට හඳුනාගඩ පුළුවන් එක නැව න මකද එක විමසාහ බලන්න ඕන එහම නැත්තං ඒත් මුලාවට පත් වෙන්න පුළුවන් අවබෝධ නොවිච්ච තැනක අවබෝධය ප්‍රතිවේද වනා කියල් ඊළඟට තත් පැදිලි කරනවා තදදි මුත්තතා තදදි මුත්තතා කියලා කියන්නේ ධර්මවිජයේ බොජ්ජංගයට නැමුණු හැරුණු බරවුණු කරුණු හතින් යතුේ දම ජ බෝජග කැනේ කාරණා මූලික් කරගනේ දමවිජයේ බොජ්ජගයට බරව නැු හැරවුණු සිතක් ඒ මොහොතේ තියාගන්නවා. ඒ ඇන පින්වත්න ඒ පුද්ගලයා තුළ හැමවෙලාවකම තමාතුළ තමන්ගේ ඇතුළෙන් ධම්ම විජේ බොජ්ජන්ගේ උපදවාගන්න කැමැත්ත. දම්ම විජේ බොජ්ජන්ගේ උපදවාගන්න ඇතිවිච් බලවත් සිත දම්වි බොජ්න්ගේ උපදවාගන්න තමාතුල ඇතුේ ගැම්ුරු ධර්මපිොන විමසු ගැඹුරු ධර්මය දම ජයේ බොජ්න්ගේ උපදවා ගැනම් පිණිස තමන් තුල ඇතිකර ගත්ත බලවත් චන්දය මෙ මේ කාරණාම් මෙත නිරදි පාද ධර්මයන්ගේ අදහස වඩාත් මතු කර ගණ්ඩ එතුට ඒක තියෙන් ඕන මේක උපදින කම්ම එතුට මේක උපදිින්ඩෝන අපිට රහතන් වහන්සිට හරිෙන ප්‍රමාණයට සෝතා පන්නවීමට ආදාල දම්ම විජේ බොජ්ජන්ගේට වඩා සකදාගාමී වෙන කෙනගේ දම්ම විජේ බොජ්ජන්ගේ වෙනස් අනාගාමී වෙන කෙන ඊටත් පඩා වැඩ ත්ෙෙන ඊටත් වව වැි පසේ බදුරජාන්ස ටත් වටවැඩි දුජාන්ක සීමාවක් නෑ එනම්ඒ ධම්ම විජයේ බොජ්ජන්ගේ බුදුරජාණන් වහන්සේ අසීමමාන්තිකයි නමුත් අපට බුදුරජාණන්ේම අසීමාන්තික ඥානයකට එක තුයිටිකිල් නිමේ වදාලේ අපට නිවන්නට උපකාරවන පරිමාවට අපිමික දවුණ කරන්නන්නේ ඒ දෙුණු කරගන්න ඕන ප්‍රමාණය බුදුරජාන්සය අපට වදාලා. එතකොට එයාට විවේක නිස්ශ්‍රිතව විරාග නිශ්‍රිතව නිරෝධ ශ්‍රිතව ඔස්සග පරිනාමියව යායට පුළුවන් මේ වැඩ පිළි වෙල තුළ ශක්තිමත්තුළ අවබෝධය තහවුරු කරගන්නට ඊළඟට බුද් දේශනාව පැදිිරවා බුදුරජන්ාන්සගේ දේශනා වැසුරු මතුව වෙනවා මේ විරිය සම්බොජ්ජන්ගේ උපදවාගන්නවානං ඒ විරිය සම්බෝජ්ජන්ගේ උපදවාගන්න ශ්‍රාවකයාට රන එකුලහ ූලික උපදවාගන්න ඕනන ීරිය සම්බෝජංග උපදවාගන්න ඕන කාරණ කියයක්ද කරණ එ කොලහක් එතේ කාරය කකොලහක් දියුණු වෙච්ච තැක තමයිඒ ්‍රාවකය තුළ විය සම්බෝජ්ජන්ගේ උපදින්නේ එනම් සාමානිකනෙකුට වීරියයක් තියන්න පුළුවන් හැබැ වීරිය සම්බෝජ්ජංග ධර්මයක් විදියට අවබෝධය පිණස්ස ප්‍රාමාණික බොජ්ජංග බෝධිපක්ෂික ධර්මයක් විදියට මේ දියුණු කරගන්නවා නං දවටු කරගන්න ශ්‍රාවකයා කාරණයිකුල්හකින් ශක්තිමත් විය යුතුයි ඒකාදස දම්මා විරිය සම්බෝජ්ජංගා උපාදාය සංවත්තන්ති කාරණයි කුලහකින් උදවු ගණඩුවන මුණවදේ කාරණයිකුලහා ඒඒ මේ ඇතරම බපුදුම වීරියක් ඇතිවීම පිණිස තමන් ිින්දරටාව ගොඩ නගා ගැනම් වීරිය පිණිස ුද්වේගේ හම්බේ නුන පිසේ තුර තම වීරිය මත යාද වෙන්න හිතෙන්නේ. වීරිය මත එකතු වෙන්න හිතෙන්නේ. ඒ පලවෙනි එක තමයි පින්වත්නී අපාය බය පච්ච වෙක් කනතා පලවෙනි එක තමයි මූලික වසයෙන් අපාය බය ගැන හිතන්ඩෝන එකන සසර බය ගැන කල්පනා කරන්න ඕ සසර අවධානම තේරෙනකොට තමයි අවධානමි මිදෙන්ඩ වීරයක් ඇතිවෙන්නේ ඒම් ඒකයි බුදුරජන් වන්ස මතක් කළේ මේ මේද බුදුරජාන්සගේ ශ්‍රාවකයා මූලිකවසය සසර බයදකිින් ඕන සසර බියදකිින් ලෝන බයවිඩ නිමේ සසරින් මිදීම පිණි සදහස වේගෙන් තමන්ගිහිත තුළ ගොඩනගෙන නැතකොටයි එතකොට තමයි සංසාරයෙන් නිදහස් වෙන් ඕන කියන බලවත් අදහසේ ශ්‍රාවකයා තුළ ගොඩනගෙන්න්නේ එතුටකින් පලවිනීකමකක්ද පලවෙනීක තමයි අපාය බය පච්චු වෙක් කනතා ඒ පුද්ගලයා අපාය බය ගැන හැම වෙලාවකම මනසිකාරය කරන්න් ඕන සතර අපා දුක ගැන කල්පනා කරන්න්ඩුවඕන ඒ වගේම දෙවැනි කාරණය තමයි ආනිසංස දස්සන දස්සනාවිතා ආනිසංස දස්සනාවිතා ඒ කියන්නේ පින්වත්නී වීරිය දියුණු කිරිමයා නිසංස දකින්න ඕන එකදමී යම් කෙනෙක් කුසලේ උපදවගන් වීරිය කලොත් එයාට සසරාපාදුකෙන් නිදහස් වන්න පුළන් සසාදාානනික සැසීමට එකතුවෙන්න පුළුවන් මේ ඒ ඒ ශ්‍රාවකයාගේ විහිත උපන් කුසලේ මතත් නූපන් අකුසලේ දුරු කිරීමත් වීරිය ගොඩනැගුණොත් ඒ වීරිය තමයි ශ්‍රාවකයා සදාාතනිකෝ සුවපත් කරන්නේ කියන බලවත් කැමැත් අහදාගෙන ඒ වෙනුවෙන් ඒ ශ්‍රාවකයා ගොඩනගෙන් ඕන එතකට අවීරියාආනි සංස දකිින් ඕන වීිය කලෝ තේකෙන් ලැබෙන ප්‍රතිලාබය ගැන දකිින්ඩෝන ඊළඟ කාරනයේ තමයි පෙන්වත්නී බුදුස ුදු හරහතන් වහන්සේ ලගේ ගමන් මග ප්‍රත්තිවේක්ෂනා කරල බලන්ඩඕන එකොට පාපුදදුමවීරයන්දැ බදුරජාණන් වහන්සේගේ ගමන් මාර්ගේ දිහා බලනකට අපට තේරෙනවා අපිමි මොනුවද කරන්න කියලා රුදු හයකරපු ඩ පිළිවෙල දිහා බලනකොට උඩහස ොහෝ අප පහසු ගන්මාර්ගකට අවතරණල ඉදිරිට පසමි ශස්තර වන්ස ේමික් කලාන ැයිීමට නිිබඳ ස්ල්ප දෙයක් වත් කරන්න බැරිකිෙලයාට වීරියක් ඇතිවෙන ු පස බුදු හරහත්ව වන්ස ලගේ මාර්ගය ගැන උනන්සලා ගමන් කරපු ගමන් මාර්ග ප්‍රත්තිවේක්ෂනා කරල බලන්නඕෝන. ඒවගේම තමයි බුදුරජන්වන්සේ මතක් කරනවා මේ යම්වෙලාවක ප්‍රත්තිය ලැබෙනවානං. ඒ ප්‍රත්තිය ලැබෙන දේ පිළිබඳව ඒ ප්‍රත්තියන්ට ගරු කරන ස්වභවිතයෙන් ඕන කියනෝ දැන් භික්ෂුවක්නං ආරපාන ලැබෙනකොටඒට ඒ ප්‍රත්තිවේක්ෂනා කරමින් ඒවාට ගරුභූමන් කරමින් නෙවා ලක්කේ තේරුම් ගනිමින් අනු භව කරණ් ඕින් නතකට නයට වලදඩ හිතෙන්නෑ. පැරහත අනාන්සලක සමර සිද්ධි වලතියෙනවා මම නායට වැලඳුව දව සතයි කියනවා. එතනින් පස්සෙමං වලඳපු බත්පතට නය නෑ කියනවා. ඇයි උනස දවස් සතයි කෙලෙසුන්ගේ. හි කෙස් සමඟ හිටිය. ඉතුර දවස් සතක අයිට වැලඳදවාගේ නෙතකොට අපට අපට යම් ප්‍රත්තියක් ලැබෙනවානගේ ප්‍රත්තිය ලැබෙන්නේ බුදුරජාණන්සක නාමයට එන්සමී ප්‍රත්තිය මම නිකම්නිකම් පුද්ගලෙක් විදියට පරිහරණය නොකළ ුතු කියළ බලවත් පීරයක් ඇතින ධර්මය පැත්තට පස්සනි කාරණය තමයි පින්වත්න්නේ ත තුළ ගොඩනැගෙන උරුමේ මහත් බව ප්‍රත්ති්‍ය ේක්ෂණ කරන්න ලෝන් එකන මේ ලැබච්ච ධර්ම දායාද අපට විශල් උරුමයක්න් ලබි්ච නේ කුරමයන්තියෙනවා තු මේක හැමදාම ලැබෙන්න්නේ එක මහත් ලාවයක් විදි සහලකලා මේසාසර හැඩේ තරුම් අරගෙන ධර්මී යට යන බවත්තේරු අරගෙනනිතා මික්මණින් ඉක්මනින් වීරිය හදාගන්න මේ බුද්ධසාාසනනි උරු මේ ගන ශක්තිමත් භාවයක් දැන ගැීමක් ඇතිවෙඩ ඕන ජාතය මහත් භාව ගැෙන ප්‍රත්ති ේක්ෂනා කරන්න ඕන. එතකොට මේ ලෝකයේ බුණුවෙක් මිනිස්සු අතර මිනිස්සුන් අතරම කඩමල්ක් ැදගෙන හරිකමක් නෑ ේල කැර වෙෙලක් කඇලා හරිකමක් නෑ. බුදුරජාණන් වහම්න්සගේ ශ්‍රාවක භාවය ලැබිච්චක ගෙනැ අපි සාතුටු වෙන්ඩෝන බුදුරජාන්ගේ ශ්‍රාවකයක් දෙනට අපට මේ ජීවිතය විවෘතවීම ගැන අපි පින්වත්න සාතුටු වෙන්ඩෝන ළට පින්නත්න්නේ බදුරජන් මතකරනවාම මේ ඒ ශ්‍රාවකය හැම වෙලාකම අලසකම දු කරගන්නඩ ඕන ඒක අලසක දු කරන කොයි වෙලාවත් නද නිට බරවෙන වනන් ඒ හම වෙලාම කල්පනා කරන්න ම කෙසුන්ගෙන් කවද්ද නැගී හිටින්නේ කියනෙක් කල්පනා කර එතකොට ආලසකම බැහැර වෙලානොවා මේ කාරණ සරලහි වගේ පෙනුනට විරිය සම්බෝජන් උපදවගන්න හරි උදවක්තිය. ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ බුද්ධදේශනා වැසුරෙන් මෙතන පැදිලි වෙනවා කුසීත පුද්ගල පරිවජ්‍යනත කුසීත පුද්ගලය දුරු කර්ඩඕන කුසීත පුද්ගලය බැහැ කරන්න ඕන. ඒ වගේ තමයි මේ අටවාව මේ කාරණී පැහැදිලි වෙනවා ආරද විරිය පුදගල සේවන රම වීර්ය තයනයි මොතේ කෙ නිරද් කිරීමම් පිස සීල සමාධී ප්‍රඥා දවුණු කරනාගේ සේවනයක් තියෙන් ඕන තදදි මුත්තතා ඒත් එක්කම පින්වත්නී සම්පූරණයම විරිය සම්බෝජ්ජන්ගේයට නැමුණු එකට බරවුණු සිතක්තියාගන්න ඕනු එතනද අපට උදව් කරනවා තමා තුළ ගොඩනැගෙන ඉද්දිපාද ධර්ම ඉදිපාද ධර්මී වටිනාකම තේරුම් අර්ගන චන්දචිත්ත විරිය විමංසා සහිතව විරිය සම්බෝජ්ජන්ගේ නැමුණු සිතක්හදාගන්නවා. මෙ මේටික තිබොත් එතන වීරිය සම්බෝජ්ජන්ගේ උපදිනවා. මේවා සරලයිගේ හිතුනට මේවා නැත්තං ොද්ජංග උපදදින්න එනිසා අපිට මෙතනනිහට කාලේ ලැබෙන්නේ නෑ ඒනිසා ඔබ හැම දෙනාටම අපිමි විරිය සම්බෝජ්ජන්ගේ දක්වා කතා කළ ඊට පස්සේ ඉතාම වැදගත්කාරණනාකකි පයක්ත්තිේනවා අප ළඟ දේශනාවදී පිළිබඳ පැදිලි කරනවා ඔබ හැම දෙනාටම අවබොෝදේ පිණස බෝජංග ධර්මයන් සිත්සේ දියුණු කරගන්ට ර්ගෝප දේශනයක් පේවා කිය අපි අධිෂ්්‍රාන කරනවා අද දේශනාවේ දායකත්යගෙන කටයුතු කරනු ලැබේ කුතර කුඩා වස්කඩුව